දැන් මැඩම් මේ ඉඩමක් යම් කිසි විදිහකින් අවුරුදු 8ක අවුරුදු 9ක විතර බාල වයස්කාර දරුවෙක්ට හිමි වෙනවා. ඒ දරුවට ඒ ඉඩම විකුණන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඒ ඉඩම කාට හරි පවරන්න පුළුවන්ද? මොකද්ද තියෙන නීති මේ පසුබිම මේකේ? බාල වයස්කාර දරුවන්ට ජීවන අවුරුදු 18 වයපූර්ණත්වයට පත් වෙනකන් දේපළ පිළිබඳව කිසිම හුවමාරුවක් පැවරීමක් තෑගිදීමක් කරන්න බෑ. අවුරුදු 18 තමයි සීමාව. සීමාව වයෝපූර්ණත්වයට පත් වෙනවනේ දේපළ දරා ඉන්න සිද්ධ වෙනවා. මොකද තමන්ගේ අම්මා තාත්තා මිය ගියොත් එයාට උරුමයෙන් හිමි වෙනවනේ කොටස. ඒ කොටස් සම්බන්ධව බෙදුම් ඔප්පු ලියන්න, තෑගි ඔප්පු ලියන්න, පවරා දෙන්න මොනවත් කරන්න බෑ. හැබැයි මේ දරුවගේ සුභසිද්ධිය උදෙසා දැන් හිතමු අම්මයි දරුවයි ඒ ගමේ තනි වෙනවා. මේ ගමේ පරිසරය ඒගොල්ලන්ට ජීවත් වෙන්න සුදුසු නැහැ. අම්මට මේ දේපළෙන් භාගයක් අයිතිලා දෙනවා, දරුවට භාගයක් අයිති වෙනවා. මේ අගොල්ලන්ට අවශ්‍යයි මේ ගමෙන් වෙනත් ගමකට, තමන්ගේ වෙනත් නෑදෑයෝ ඉන්න ගමකට හරියන්න. ඒ වගේ වෙලාවක බාලවයස්කාර දරුවගේ දේපළ විකුණන්න අධිකරණයෙන් අවසරයක් ගන්න පුළුවන්. ඒකට අපි කියන්නේ දේපළ භාරකාර නඩු පවරලා. හැබැයි ඒකේ තියෙන වැදගත් කාරණාව තමයි මේ දේපළ විකුණන්න අවසරය ගන්න පුළුවන්. ඒ අවසරය ගන්නත් කරුණු කාරණා අපි හුඟක් සනාථ කරන්න ඕනේ. වැලුවේෂන් වටිනාකම් තක්සේරු රිපෝට් තක්සේරු වාර්තා දාලා මේ දේපලේ සැබෑ වටිනාකම, මේ දේපලේ සැබෑ වටිනාකම මේ දරුවට හිමි නියමිත නිශ්චිත කොටස ලැබෙනවා. එකම දේ තියෙන්නේ ඒ දරුවට හිමි කොටස අලුත් දේපල ගන්න පාවිච්චි කරන්න බෑ. ඒ කොටස අධිකරණයේ දරුවා නමින් විවෘත කරන ගිණුමක තැන්පත් කරන්න ඕනේ. තැන්පත් කරලා ඒ පොත අධිකරණ සේප්පුවේ බහා තබන්න ඕනේ. ළමයට අවුරුදු 18 වුණාට පස්සේ ඒ දරුවා අධිකරණයට ඉදිරිපත් කළා නීතිඥවරු මාර්ගයෙන් උපැන්න සහතික ඉදිරිපත් කරලා අධිකරණයේ සෑහීමට පත් කරලා තමයි ඒ ඔහුගේ ස්ථාවර තැන්පතුව හෝ බැංකු ගිණුම මුදා ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ දැන් මෙහෙම හිතමුකෝ, 180ක වටිනාකමක් තියෙන ඉඩමක් දරුවාට තියෙනවා, දරුවා ඒක විකුණනවා. 180ම එතකොට ඒ අධිකරණයේ ඒ බැංකු මොතේ තියෙනවා. තැන්පත් කරන කොහොම දෙමාපියෝ අඬා වැටෙනවා, මගේ දරුවාට උසස් අධ්‍යාපනයට සල්ලි ඕනේ, මගේ දරුවාට සර්ජරි එකක් කරන්න තියෙනවා, ඒ වගේ කාරණු කාරණා කියලා. නමුත් නීතියෙන් බැඳලා තියෙන්නේ. ඒ කියන්නේ කිසිම හේතුවක් නිසා ඒ සල්ලි ගන්න බෑ. හේතුවක් මත ඒ සල්ලි ගන්න බෑ. එක අවස්ථාවක් තියෙනවා, නැවත විශේෂ නඩුකරයක් දාලා එයා නමින් දේපලක් මිලදී ගන්නවා කියන කරුණු තහවුරු කරලා එයා නමින් දේපලක් මිලදී ගන්න අදාළව කාරණාවකට යොදා ගන්න පුළුවන්. ඒ නැතුව මවට හෝ ජීවිතුන් අතර ඉතිරි වෙච්ච කෙනාට තමන්ට ඕන හිතුමතේට මේ දරුවට උරුම වෙන මුදල් පාවිච්චි කරන්න බෑ. يعني බෙහෙත් ගන්නවත්, එයාට බරපතල අසනීපයක් සිද්ධ වෙලාවත් ඒ මොකක්වත් කාරණාවකට බෑ. ඒ දරුවට ඒ වත්කම වටිනාකමක් හැටියට එයා නිසි වයසට පත් වෙන තුරු රැකදීම අධිකරණයේ කාර්යභාරය බාලවයස්කාර දරුවන්ගේ උපරිම භාරකරු දිසාදිගන විනිශ්චයකාරවරය හැටියට තමයි නීතිය සලකන්නේ. එතකොට දැන් එහෙම ඉඩමක්, අපි හිතමු ඉඩමක්ම මේ දේපලක් විදිහට ගෙයක් කුලියට දෙන්න හරි බදු දෙන්න හරි මේ විදිහට බදු ඔප්පුවක් ලියන්න වගේ දෙයක් කරන්න පුළුවන්ද? බෑ, කිසිසේත්ම බෑ. මොකද බත්තර ගන්න මනුස්සයා බදු දේපලේ යන්න බෑ කියලා ඊට පස්සේ වාදයක පැටලා නඩුවක් පැටලුනොත් බාලවයස්කාරයට වන අගතිය පිරිමහන්න බෑනේ. බාලවයස්කාර දරුවන්ගේ උපරිම භාරකරු දිසාදිගන විනිශ්චයකාරතුමා. එතුමාට තමයි බලය තියෙන්නේ තීන්දුව තීරණ ගන්න. අධිකරණයේ අවසරයකින් තොරව බාලවයස්කාරයන්ගේ දේවල් අද තියන්නවත් බෑ.